සුභ මධ්‍යනක් ඔබ ITN දිවා ප්‍රවෘත්ති සමගින් මම චරිත ධනංජය බමුණු හේන්ද්‍ර මම කුෂානි කෞශල්‍ය ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත නැගිනහිර ඉඩම් අයිතිකරුවන්ට ලබා දීම ඇරඹේ රටට ඉරිහි ලියවිල්ලකට ප්‍රතිචාර ලැබෙන හැටි චන්ද්‍රිකා කුමාරතුංග සහ සුමන් කිරන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුවී ඇති බවට දෙන ලද වාර්තා දෙකක් ඒගොල්ලෝ ඉදිරිපත් කරනවා. මේගොල්ලෝ බලාපොරොත්තු වෙනවා අන්තර්ජාතික අපරාධ අධිකරණයට 58 වෙනි සේනාංකයේ රැගෙන යන්න. මහමැතිවරණයක් ඉල්ලා උද්ඝෝෂණ. හිරුණිකාට එරෙහි නඩුව විභාගයට ගැනීමට දින නියම කෙරේ. බංග්ලාදේශයේ ප්‍රවෘත්ති වෙබ් අඩවි 58ක් වැසේ. හමුදා භාරයේ තිබූ නගරේ පළාතේ පෞද්ගලික ඉඩම් සිය අයිතිකරුවන්ට ලබා දීමේ පළමු අධ්‍යයන ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කෙරුණා. යුද කෙටුම් පැවති සමයේ මෙම ඉඩම් හමුදාව වෙත පවරාගෙන තිබුණා. එම ඉඩම් යලි ලබා දීම නැගෙනහිර පළාත් තාණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ ප්‍රධානත්වයෙන් නැගෙනහිර පළාත් තාණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී සිදු කෙරුණා. වසර 30කට වැඩි කාලයක් ජාතික ආරක්ෂාව මුල් කර ගනිමින් පවරාගෙන තිබූ මෙම ඉඩම් ආරක්ෂක අංශවලද අදහස් ලබා ගනිමින් මුදා හැරීම සිදු කෙරෙනවා. ඒ අනුව ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ මුතුර් කුච්චවේලි කන්තලේ ප්‍රදේශවල හමුදාව යටතේ තිබූ ඉඩම් අයිතිකරුවන් වෙත ලබා දීම සිදු කෙරුණා. එම ඉඩම් මුදා හැරීමේ ප්‍රකාශය රෝහිත බෝගොල්ලාගම මහතා වෙත ලබා දීම නැගෙනහිර ආරක්ෂක සේවා ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා අතින් සිදු කෙරුණා. මෙම වැඩසටහනේ දෙවන සහ තුන්වන අධ්‍යයන ලබන 19 සහ 26 වන දිනයන්හිදී ක්‍රියාත්මක කෙරෙනවා. ඒ යටතේ මඩකලපුව අම්පාර දිස්ත්‍රික්කවල ඉඩම් මුදා හැරීමට නියමිත බවයි ආණ්ඩුකාරවරයා මෙහිදී කියා සිටියේ. අවුරුදු 30ක කුරීර යුද්ධයකින් පසුව අද නැගින්න පළාතේ යුද හමුදාව විසින් ඔවුන්ගේම තීරණය ප්‍රකාරව අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නියමේ පරිදි හොඳ තක්සේරුවකින් යුතුව මෙතෙක් යුද හමුදා විසින් භුක්ති විඳින්නට යෙදුණු පුද්ගලික ඉඩම් සහ රජයට සම්බන්ධ වෙනත් කටයුතු වලට ලබා ගන්න හැකි ප්‍රයෝජනට ගත හැකි ඉඩම් කට්ටි කීපයක් මේ මංගල අවස්ථාවේ නිදහස් කරන සුභ අවස්ථාවටයි අපි ඇවිල්ලා තිබෙන්නේ. උතුරු නැගෙනහිර පළාත්වල හමුදාව යටතේ තිබූ පෞද්ගලික ඉඩම් වලින් 97ක් මේවන විට නිදහස් කොට ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා පවසනවා. ජනාධිපති කාර්යසාධන බලකායේ මැදිහත් වීමෙන් මෙම කටයුතු සිදු කෙරුණා. කඩිනමින් සියලු ඉඩම් නිදහස් කිරීමට හැකි බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා ප්‍රකාශ කළේ. මෙම මාධ්‍ය හමුවේදී තවත් කීප දෙනෙකු අදහස් දැක්වුවා. පෞගේ පළාත්පාල මැතිවරණයේදී උතුරේ නැගිනහිර අපිට කවදාක්වත් නොලැබුණු ඡන්ද සංඛ්‍යාවක් ලැබුණා. ඒ ලැබුණේ වෙන හේතුවක් නෙවෙයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ගැන තියෙන විශ්වාසය නිසා. ජනාධිපති විශේෂ කාර්යසාධන බලකය ජනාධිපතිවරයා පත් කළා තියෙනවා උතුරේ නැගිනහිර සංවර්ධන කටයුතු කඩිනම් කරන්න. මේ ප්‍රශ්න රාශියක් මේ වෙනකොට විසඳන්න සමත් වෙලා තියෙනවා කියන එක මම විශේෂයෙන් සඳහන් කරන්න කැමතියි. උදාහරණයක් හැටියට තිබුණු මූලික ප්‍රශ්නයක් තමයි නැවත පදිංචි කිරීම කඩිනම් කරන්න ඒ ඉඩම් නිදහස් කිරීමේ ප්‍රමාදය ඉඩම් හිමියන්ගේ අයිතිවාසිකම් ලබා දිය යුතුයි කියන එක ජනාධිපතිතුමාට පෙනුණා. මහජන නියෝජිතයන් සමග සම්බන්ධ වෙලා එතුමා හමුදාවට කරුණු පැහැදිලි කරලා දීමෙන් අනුතුරුව ත්‍රිවිධ හමුදාවම වගකීම බාර අරන් මම බොහොම සතුටෙන් කියන්න කැමතියි මේ වෙනකොට පෞද්ගලික අයගේ ඉඩම් 97ක් හමුදාවෙන් නිදහස් කරලා තියෙනවා. ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසිරීමට ගත්ත තීන්දුවේ දියුරුම් පෙත්සමක් ඉදිරිපත් කරා හිටපු අග්‍රාමාත්‍යතුමා වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පත්වීම අග්‍රාමාත්‍ය කියලා එතුමා දියුරුම් පෙත්සමකින් ඉදිරිපත් කරනවා. ඉතින් ඒකෙන් අදහස් කරන්නේ බොහොම පැහැදිලිව දියුරුම් පෙත්සමකින් ඉදිරිපත් කරනවා නම් වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්තයා කියලා. ඒ වගේම ඇමතිවරුන්ට විරුද්ධව දියුරුම් පෙත්සම් ඉදිරිපත් කරනවා නම් හිටපු අග්‍රාමාත්‍යතුමා මං හිතන්නේ ඒකෙන් අදහස් කරන්නේ බොහොම පැහැදිලිව එතුමා සහ අනෙක් කට්ටිය සියලු දෙනා පිළිගන්නවා මෛත්‍රීපාසයෙන් ජනාධිපතිතුමා ගත්ත ඉන්දුව නිවරදී කිය. අපිට එක එක්කෙනාට තමන්ගේ හිත මතයට තමන්ගේ මතයේ තිබුණ විදියට නීත්‍ය අනුකූල ආණ්ඩුවක් නෙවෙයි. එහෙම ආණ්ඩුවක් මේ නැහැ කියලා කියන්න පුළුවන් තත්වයක් නැහැ.
ගුවක්කය හිතනවා දැන් මේ තත්වයෙන් අර්බුදයට පත් වෙලා තියෙන ජනාධිපතිතුමා සහ අපේ රජය කියලා නෑ අපිට වැඩි අර්බුදයකට පත් වෙලා තියෙන එක්සත් ජාතික පක්ෂ. එක්සත් ජාතික පක්ෂය තුල කවුරුත් විවෘතව කිව්වේ නෑනේ අපිට වෙන නායකයෙක් ඕන කියලා කවදාවත් කිව්වේ නෑ. ඒවා එක්සත් ජාතික පක්ෂයේ නායකතුමා යටපත් කරගෙන හිටියා. දැන් අද වැඩියෙන්ම කතා බහ වෙන දේ තමයි කනිල් අනිවාර්යයෙන්ම යා යුතුයි කජිත් හරි වෙන කෙනෙකුට හරි මේකේ නායකත්වයේ දිය යුතුයි කියන මතය දැඩි ලෙස එක්සත් ජාතික පක්ෂය හා පාක්ෂිකයන් අතර කිඳා බැහැලා තියෙනවා. ඒ නිසා එක්සත් ජාතික පක්ෂය දෙකඩ වීමේ ස්වරූපයක් තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ. එක්සත් ජාතික පක්ෂයේ තුල සුවිශේෂ ලෙස බෙදීමක් දැන් ඇතිවෙගෙන යනවා. ඒ බෙදීම දෙදරාගෙන එනවා එක වෙලාවකදී එක පුරන්නට පුළුවන්. පනස් අටවන සේනංකේ ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයේ විත රැගෙන යමේ සූදානමක් පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා හෙළිදරව්වක් සිදු කළා. ඒ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී දේශ සීමාවක් නැති දෙමළ ඉලම කියලා පිටුවගත්තු සංවිධානයක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ කාමරංක 10 දී රැස් වෙනවා යෝජනාවක් සම්මත කරගන්න. ඒ රැස් වෙන අවස්ථාවේදී චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය විසින් සහ සුමන් කිරන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදු වී ඇති බවට දෙන ලද වාර්තා දෙකක් ඒගොල්ලෝ ඉදිරිපත් කරනවා. මේගොල්ලෝ බලාපොරොත්තු වෙනවා 58 වෙනි සේනාංකය යුද අපරාධ වලට සම්බන්ධයි කියන චෝදනාව මත අන්තර්ජාතික අපරාධ අධිකරණයට 58 වෙනි සේනාංකය රැගෙන යන්න කියන යෝජනාව සම්මත කරගන්න හදනවා. එමගින් ඔවුන් උත්සාහ කරන්නේ බ්‍රිතාන්‍ය රජය මගින් අන්තර්ජාතික අපරාධ අධිකරණයට ශ්‍රී ලංකා හමුදාවේ 58 වෙනි සේනාංකය නඩු විභාගයක් සඳහා කැඳවීමට තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේ සියලු තත්වයන් නිර්මාණය වෙන්න ප්‍රධාන වශයෙන්ම හේතු වුණා මංගල සමරවීර හිටපු විදේශ අමාත්‍යවරයා ජිනීවාවල ඇමරිකා එක්සත් ජනපදයේ ලංකාවට රැහැණිව ගෙන ආපු යෝජනාවට සමානුග්‍රාහකත්වයේ දැක්වීම ඒ හේතු කොටගෙන තමයි විවිධ අන්තර්ජාතික ගිවිසුම් වලට එළඹුණා අතුරුදහන් වූවන්ගේ ජාත්‍යන්තර ප්‍රඥාප්තිය වැනි ඒ ක්‍රියාදාමයේම ඊළඟ දිගුවක් හැටියට තමයි මේ රැස්වීම කරලා මේ ගිනියන් හදන්නේ. මහමැතිවරණයක් පවත්වා ජනතා අයිතිවාසිකම් ආරක්ෂා කරන ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කාන්තා සංවිධාන ඉල්ලා සිටිනවා. මහමැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලා සංවිධාන කළ උද්ඝෝෂණයක් කාන්තා සංවිධාන රැසකගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ඉදිරිපිටදී පැවැත්වුණා. පවිත්‍රා වන්‍යාරච්චි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ල යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ඇතුළු විශාල පිරිසක් මෙම උද්ඝෝෂණයට එක්ව සිටියා. ජනතාව පැහැදිලිවම පහුගිය ආණ්ඩුවට ගෙදර යන්නයි කියලා පළාත් පාලන මැතිවරණයේදී තීන්දුවක් දුන්නා. ඒ නිසා ඒ ආණ්ඩුවට සදාචාරාත්මකව ඉන්න අයිතියකුත් නැහැ. ඒ නිසායි ඡන්ද බලය ඉල්ලලා. ඒතකොට ජනතාවගේ පරමාධිපත්‍ය අයිතියට ඡන්ද බලය අයිති. ඒ නිසා ඒ ඡන්ද බලය ඉල්ලාගෙනයි අද මේ උද්ඝෝෂණය සිද්ධ කරන්නේ. මේ අතර පවතින දේශපාලන අර්බුදයට එකම විසඳුම මහමැතිවරණයකට යාම බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතාද අවධාරණය කරනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ මන්ත්‍රීවරයා 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගේනකොට අපිට කොන්දේසියකට එකඟුයි. ඒ තමයි 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගේනවා නම් 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ලංකාවේ මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න. මේ මැතිවරණ ක්‍රමය වෙනස් කරනවා කියන්නේ පැරණි ආසන ක්‍රමයට. එහෙම නැත්නම් 70 30 ක්‍රමයට. ඒ කියන්නේ ආසන මට්ටම 70 කුත් 30ක් පක්ෂගත ගන්න ඡන්දවලුත් තෝරන මිශ්‍ර ක්‍රමයකට අපි කැමැත්ත ප්‍රකාශ කරනවා. නමුත් තාමත් ගණාවෙත් නැහැ. ඒක ගේනවා කියලා තමයි 19 සංශෝධනය කරගත්තේ. විධායක ජනාධිපති ක්‍රමයක් එක්ක සම්බන්ධ වෙනවා. ඒ සමානුපාතික නියෝජන ක්‍රම. සමානුපාතික නියෝජන ක්‍රමයේ ක්‍රමයේ එnde ඉස්සරලා තිබුණේ වෙස්ට්මිනිස්ටර් ක්‍රමය. ඒක ඇතුලේ ඕනම ආණ්ඩුවකට නිශ්චිත ආසන සංඛ්‍යාවක් තියෙනවා තමන්ගේ ආණ්ඩුවක් ගෙනියන්න. 1994 ඉඳලා පල්ලෙහාට ලංකාවේ කිසිම පක්ෂයකට හම්බෙලා නැහැ 113. ඒ කියන්නේ ලංකාවේ තිබුණේ බහුතර ආණ්ඩු කියලා කියන තර්කය වැරදි. බහුතර ආණ්ඩු කියන අදහස ගේන්න විදියක් නැහැ. මොකද ආණ්ඩුව යම් යම් අයත් එක්ක එකතු වෙලා ආණ්ඩු කළා තියෙනවා. ජනාධිපතිවරයා නිරන්තරයෙන්ම පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයා හා සමග වැඩ කරන්න වෙනවා. මේ රටේ විධායක ක්‍රමයේ ක්‍රියාත්මක කරන්න. එහෙම නැතුව දෙන්න දෙපැත්තට ගිහිල්ලා කවදාවත් ආණ්ඩු කරන්න බෑ. ඒ නිසා තමයි අපි කියන්නේ මේ අද තියෙන දේශපාලන ආරවුල විසඳ ගන්න පුළුවන් වෙන්නේ මහමැතිවරණකට ගිහිල්ලා මහමැතිවරණයෙන් මේ රටේ ජනතාවට පුළුවන් ස්ථිර තීන්දුවක් කරන් ස්ථාවර ආණ්ඩුවක් හදලා දීලා ඒ කටයුත්ත කරන්න ඒ උඩ තමයි මේ රටේ අනාගතේ පවතින්නේ කියලා. පාර්ලිමේන්තුවේදී හෙට රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළ කර යෝජනාවක් සම්මත කර ගැනීමට සූදානමක් පවතිනවා. මේ සම්බන්ධයෙන් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පිවිතුරු හෙළවරුමේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගම්මන්පිල මහතා අදහස් දැක්වුවා.
2018 දෙසැම්බර් 12 වෙනිදා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට විශ්වාසය පළ කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවේ සම්මත කරන්න නියමිතයි. එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනුව මේ යෝජනාව සම්මත කරන්න සම්බන්ධ වෙන මන්ත්‍රීවරු ඉන්න අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කරන බලාපොරොත්තු වෙනවලු රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන නිසා එතුමාව අගමැති ධූරයට පත් කරන්න කියලා ජනාධිපතිතුමාට නියෝගයක් ලබා ගන්න. නමුත් උසාවිය එහෙම නියෝගයක් කරන්න නම් අගමැති තනතුරේ පුරප්පාඩුවක් තිබිය යුතුයි. මුජබ රහමන් කියනවා ඒ අයට පක්ෂපාතී ලෙස අධිකරණ තීන්දුව ලැබුණාට පසුව ජනාධිපති මන්දිරය වටලමින් කටයුතු කරනවා කියලා. එක්සත් ජාතික පක්ෂය මේ දේශපාලන න්‍යාය පත්‍රය සම්පූර්ණයෙන්ම ගොඩනැගිලා තිබෙන්නේ අධිකරණ තීන්දුව Tamanට වාසිදායක ලෙස ලැබෙයි කියන පූර්ණ විශ්වාසයෙන්. ඒ අනුව අපි අහනවා අධිකරණ තීන්දුව සම්බන්ධයෙන් අදහස් මත පළ කිරීම ගැන රංජන් රාමනායක පමණක්ද වගකීවතු වන්නේ නොයසේ නම් පූර්ව නිගමන මත කටයුතු කරන එක්සත් ජාතික පක්ෂය මේ මන්ත්‍රීවරුන් ඊට වගකීවතු නොවන්නේද කියලා. ආණ්ඩුව ජනතාවට සේවය කරන්නේ නැතිනම් ගතයුතු පියවර පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා අදහස් පළ කළා. ඒ කොස්කම පැවති රැස්වීමකදී මිනිසුන්ට සේවාවක් නොකරනවා නම් ආණ්ඩුවකින් අන්න එතනදි පොඩි මිනිස්සයාට උසාවියට ගිහිල්ලා කොමට ඔබතුමන්ලා දෙනවයි කියපු අයිතිය අන්න ඒ විදියට පවතින ආණ්ඩුව අභියෝගයට ලක් කරන ඒ වරම ඒ අයිතිය ඔබලට අපි දෙන්නට ඕන. මේ ඔක්කොම රාජ්‍ය ප්‍රතිපත්තියේ ආණ්ඩුවක් කරන්නට ඕනේ කියලා මහා ලොකුවට ඔල්ගෙඩි අපුරෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියලා යටින්ම ගහන්න හොඳ නැහැ. මේවා පිළිබඳව උසාවියට යන්න තහනම් කියලා. ඒ උසාවියට යන්න අයිතිය තියෙන්නට ඕන. පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහි නඩුව විවාහකයට ගැනීමට කොළඹ මහාධිකරණය අද දින නියම කළා. ඒ සමග තවත් අධිකරණ ප්‍රවෘත්ති කිහිපයක් දැන් දෙමටගොඩ ප්‍රදේශයේදී තරුණයෙකු ඩිපෙන්ඩර් රථයකින් පැහැරගෙන ගිය බවට චෝදනා කරමිනුයි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව මෙම නඩුව පවරා ඇත්තේ. එය ලබන මාර්තු මාස 12 සහ 13 යන දිනවල විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය නියෝග කළා. නඩුවේ දෙවන සාක්ෂිකරුගේ සිට හත්වන සාක්ෂිකරු දක්වා සාක්ෂිකරුවන් මිළඟ දින අධිකරණයේ පෙනී සිටීමට සිතාසිනිකුත් කරන ලෙසද නියෝග කෙරුණා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනාවලට අනිකුත් විත්තිකරුවන් 7 දෙනා වරද පිළිගැනීමෙන් පසු ඔවුන්ට අත්හිටපු සිරදඬුවම් සහ වන්දි මුදල් නියම කිරීමට මීට පෙර නියෝග කෙරුණා. මහා භාණ්ඩාගාරයෙන් රාඩා නැමැති රාජ්‍ය ආයතනයකට ලබා දුන් රුපියල් මිලියන 200කට ආසන්න මුදලක් සාවද්‍ය පරිහරණය කළ බවට වන නඩුව ජනවාරි 11 වෙනිදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහතාගේ පුද්ගලික ලේකම්වරයා වන දයානන්ද පෙරේරා යන අයට මීළඟ දින අධිකරණයේ පෙනී සිටින ලෙස අවවාද කෙරුණා. සාමාන්‍ය පෙළ විභාගයේ අපේක්ෂකයන් වෙනුවෙන් ව්‍යාජව පෙනී සිටි පුද්ගලයන් 3 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. තිහගොඩ, තනමල්විල සහ කල්මුනේ ප්‍රදේශවලදී මොවුන් අත්අඩංගුවටගෙන තිබෙන්නේ. තිහගොඩ පොලිස් වසමේ පුහුල්වැල්ල ප්‍රදේශයේදී සාමාන්‍ය පෙළ විභාගයේ ගණිත ප්‍රශ්න පත්‍රය සඳහා ඉදිරිපත් විය යුතු අපේක්ෂකයා වෙනුවෙන් වෙනත් අපේක්ෂකයෙකු පෙනී සිට තිබෙනවා. තිහගොඩ පොලිස් ස්ථානයට මේ පිළිබඳ පැමිණිලි කිරීමෙන් පසු එම පුද්ගලයා අත්අඩංගුවට ගැනුණා. කරතොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ඔහු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. තනමල්විල බෝදාගම පාසලකදීද විභාග අපේක්ෂකයෙකු වෙනුවෙන් පෙනී සිටි වෙනත් පුද්ගලයෙකු තනමල්විල පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තා. සැකකරු වීරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මෙම සිද්ධීන් වලට අදාළ විභාග අපේක්ෂකයන්ද අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කළා. මේ අතර කල්මුනේ පොලිස් වසමේ සයින්ද මරුදු ප්‍රදේශයේ පාසලකදී සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතයේ ප්‍රශ්න පත්‍රය සඳහා ඉදිරිපත් විය යුතු අපේක්ෂකයා වෙනුවෙන් වෙනත් පුද්ගලයෙකු පෙනී සිට තිබෙනවා. විභාග අධීක්ෂක නිලධාරීන් කල්මුනේ පොලිසියට කළ දැනුම් දීම මත සැකකරු අත්අඩංගුවට ගත්තා. ඔහු කල්මුනේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. දැන් මත විරාමයක්. ඔබ නැවත දිවා ප්‍රවෘත්ති සමගින්. ලිබියාවේ ගඩාෆිමින් ජනාධිපතිතුමා ඝාතනය කරන බවට පුරවැසි බලයේ සංවිධානයේ සමන් රත්නප්‍රිය ඇතුළු කිහිප දෙනෙකු කර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී සීම් චන්ද්‍රසේන මහතාද මේ පිළිබඳ අදහස් පළ කළා.
පුරවැසි බලයේ සංවිධානයේ සමන් රත්නප්‍රිය කියන මහත්මේ ප්‍රකාශ කරලා තිබුණා විශේෂයෙන්ම ඔවුන් 13 වෙනිදා කරන්න හදන උද්ඝෝෂණය පිළිබඳව ඔවුන් කතා කරලා තිබිච්ච එකේ තිබුණේ බල්ලෙක් වගේ ගඩා අපි මැරුවා මතකද අපි පැජට් පාර වටනවා මිනි මැරෙයි ලෑස්ති වෙන්න කියලා ජනාධිපතිතුමාට මෙතනින් බහැලා යන්න කියේ එතුමාට බහැලා යන්න වෙන්නේ ආපහු ඡන්දයක් තිබිලා එතුමාව අයින් කරොත් මිසක වෙනත් කාරණකින් නෙවෙයි ඒ නිසා ඔවුන්ගේ මේ ක්‍රියාදාමය තුල රට ඉතාම අරාජික තත්ත්වයකට පත් කිරීමේ කුමන්ත්‍රණයක් දේශීය ජාත්‍යන්තර වශයෙන් සිද්ධ වෙන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් තමයි මේ සිද්ධමින් තිබෙන්නේ. එස්ස ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස මන්ත්‍රීතුමත් ඒ වගේම මුජිබ රහමන් මේල්නේස් මහත්තයා ඉන්නවා. මේ සියලු දෙනාම කියනවා කොළඹට ගේනවලු විශාල ජනගහනයක්. ජනගහනයක් ගෙනල්ලා ජනාධිපතිතුමා පන්ලා දාන්න හදනවලු. ඒ වගේම මම දැක්කයි මේ මාධ්‍ය වලින් සජිත් ප්‍රේමදාස මහත්තයා කියනවා අපි ගෝල් පේස් එක ගෙනාපු සෙනගට වැඩිය සෙනගක් ගේනවලු. මම කියන්න කැමතියි අපි ගෝල් පේස් එකට ගෙනාපු සෙනගෙන් කාලක් මේගොල්ලොන්ට ගේන්න හම්බෙන්නේ නැහැ එක කාරණයක්. අනිත් එක අපි ගෝල් පේස් එකට සෙනග ගෙනල්ලා අපි ඒ වෙලාවේ අගමැතිවරයාගේ කාර්යාල වටලන්නවත් මිනිස්සු මරන්නවත් ලේ හොල්ලනවා කියලා කියන්නවත් අපි කටයුතු කරේ නැහැ. ඒ වගේම රත්නප්‍රියම් නැහැ කියනවා ලේ හොල්ලනවලු හතර පහ දෙනෙක් මැරෙයිලු. අනිතාම කනගාටු කියන ප්‍රජාතන්ත්‍රවාදී රටක් හැටියට අපි ගෝල් පේස් එක පුරෙන් විතරක් නෙමෙයි පාරවල් ටිකක් පුරවලමු කොළඹම පුරෙන් අපි සෙනඟ ගනල්ලත් අපි එහෙම දෙයක් ප්‍රකාශ කරේ නැහැ. මුජිබ රහමන් මන්ත්‍රීවරයා කියනවා ගඩාපි ලිබියාවේ ජනාධිපතිතුමා මරාපු විදිහට අපේ ජනාධිපතිතුමාත් මරනවලු. මම ඉතාම කනගාටුයි. ලෝකෙම හිටපු පිළිගත් නායකයෙක් මරලා දානකොට මුළු මුස්ලිම් ලෝකෙම රටවල් නායකයෝ කම්පාවට පත් වුණා. ඒක දන්නේ නැද්ද මන් දන්නේ නැහැ. මුජිබ රහමන් මන්ත්‍රීවරයා ගඩාපිගේ මරණය තාම සාධාරණීකරණය කරන්න කටයුතු කරා. ගඩාපි මරණයට සමානම මරණයක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට ලබා දෙනවායි කියලා කියන්න තරම් ඉතාම මං හිතන්නේ මානසික රෝගියක් ඇති මන්ත්‍රීවරයෙක් හැටර අපි දකිනවා. අපේ රටේ එහෙම වුණා කරන්න හම්බෙන්නේ නැහැ. මේ අතර ජනාධිපතිතුමා ඝාතනය කරන බවට ප්‍රකාශනෙකුත් කළ අය අතඩංගුවට ගන්නැයි මාතෘභූමියේ සුරක්ෂා ජාතික සංවිධානය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. පහුගිය 6 වෙනිදා විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන අතරතුරදී සමන් රත්නප්‍රිය මහත්මයා විසින් සිදු කරන්නට යෙදුන ඒ ප්‍රකාශය සම්බන්ධව අපි මේ අවස්ථාවේදී CID එකට පැමිණිල්ලක් ඉදිරිපත් කරනවා. මොකද සමන් රත්නප්‍රිය මහත්මයා ඒ මාධ්‍ය සාකච්ඡාවේදී බොහොම පැහැදිලි ලෙස කියා සිටියා මේ රටේ රාජ්‍ය නායකයා ඝාතනය කිරීමට ජනතාව පෙළගස්වා රාජ්‍ය නායකයා ඝාතනය කිරීමේ වැඩපිළිවෙලක් තව සතියකින් ජනාධිපතිතුමාගේ නිල නිවස අසලට මිනිස්සු කැඳවලා කටයුතු කරනවා කියලා ප්‍රකාශයක් සිදු කරන්නට යෙදුණා. අපි ඒ සම්බන්ධව මේ අවස්ථාවේදී කරුණු සොයලා බලලා CID එකට මේ පැමිණිලි ඉදිරිපත් කරන්නට යෙදුනේ. සමන් රත්නප්‍රිය කියලා කියන්නේ මේ රටේ රාජ්‍ය නොවන සංවිධාන වලින් යැපෙන NGO කාක්කෙක්. මෙතුමා ප්‍රකාශයක් කරනවා මේ රටේ රාජ්‍ය නායකයා ඝාතනය කරන්න කුමන්ත්‍රණයක් පිළිබඳව ජනාධිපතිතුමා ඝාතනය කරලා උදාහරණයක් විදිහට පෙන්නනවා ලිබියාවේ ගඩාබි ඝාතනය කරලා පාර දිගේ ඇදලා ගියා වගේ මේ රටේ රාජ්‍ය නායකයා ඝාතනය කරන්න ජනතාව පෙළඹවනවා කියන ඒ පණිවිඩය ඒ අදහස එතුමා මේ මාධ්‍ය සාකච්ඡාවේදී මුළු රටටම හෙළි කරා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඒ වගේම හිටපු ආරක්ෂක ලේකම්තුමා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලේ පිටිපස්සේ හිටියේ මේ සමන් රත්නප්‍රිය ඇතුළු මේ රාජ්‍ය නොවන නඩයද කියනක අපට පැහැදිලි සැකයක් මත වෙනවා. දැන් ප්‍රතිකීපයක් ලොහනේ. ධර්ම කීර්ති ශ්‍රී ධර්ම ජෝති ගෞරවනාම සහිත ගිරුවාපත්තු ඇතුළු ගාලුමාතර දෙදිසාවේ උප ප්‍රධාන අධිකරණ සංගණායක පදවියෙන් පිදුම් ලැබූ පූජ්‍ය ගෝණදෙනියේ සුමනරතන ස්වාමින් වහන්සේ පිළිගැනීමේ උත්සවයක් මොරටුව සොයිසාපුර බෝධි රතනාරාම විහාරස්ථානයේදී පැවැත්ුණා. උන්වහන්සේ පෙරහැරකින් විහාරස්ථානයට වැඩමවීමෙන් අනතුරුව උත්සවය පැවැත්ුණා. මල්වතු පාර්ෂවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙනුයි උත්සවය පැවැත්ුණේ. දක්ෂිණ ලංකාවේ ප්‍රධාන අධිකරණ සංගණායක පූජ්‍ය පල්ලත්තර සුමන ජෝති ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගාමිණී ලොකුගේ හා උදය ගම්මන්පිල යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
කුරුවිට අධ්‍යාපන කොට්ටාසයට අයත් ඇහැලියගොඩ එල්ලාවල පරණගම කනිෂ්ඨ විද්‍යාලයේට මහත් අඩුපාඩුවක්ව පැවති අංග සම්පූර්ණ පරිගණක විද්‍යාගාරයක් ඉදිකර දීමට රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සුබසාධක සංගමය පියවර ගත්තා. විද්‍යාකාරිය සඳහා අවශ්‍ය සියලු උපකරණද මෙහිදී පිරිනැමුණා. පරිගණක 10ක් සහිතව මේ ඉදිකිරීම සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 12ක්. සිසු සිතට සිසිලසක් යන මෑන් විද්‍යාගාරය නම් කර තිබෙනවා. රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ සිසු සංගම් පහක් එක්ව මෙම ප්‍රජා සත්කාරය සිදු කළා. එල්ලාවල පරණගම කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති නිෂාදි ආර්යකුලසූරිය මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. ඌවපලාත් දහම් පාසල් ගුරුවරුන් ඇගහිමේ උපහාර උළෙල බදුල්ල පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැතුණා. ඇඳුරු සම්භාවනා 2018 ලෙස නම් කර තිබූ මෙම උත්සවයේදී ගුරුවරුන් 560 දෙනෙකු සඳහා සම්මාන හා සහතිකපත් පිරිනැමුණා. මුත්‍යංගන රජමහා විහාර භාරකාර පූජ්‍ය මුරුන්දිනියේ ධම්මරතන ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේද ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ඇතුළු පිරිසක්ද උත්සවයට එක්ව සිටියා. වාරණ රජමහා විහාරස්ථානයේ වාර්ෂික මහා පෙරහැර මෙවරද වීදේ සංචාරය කළා. සදාතුක කරඬුව මංගල හස්ති රාජා මත තැන්පත් කළේ සීනාදී සිව් කෝරළේ ප්‍රධාන සංඝනායක අත්තනගල්ල රජමහා විහාරාධිපති පූජ්‍ය පණ්ඩිල ආනන්ද ස්වාමින් වහන්සේයි. වාරණ රජමහා විහාරාධිපති පූජ්‍ය දොම්පේ පුණ්‍යානන්ද ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි පෙරහැර සංවිධාන කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ 70 වන ජාත්‍යන්තර මානව හිමිකම් දිනය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැතුණා. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති දීපිකා උඩගම මහත්මිය මෙහිදී මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ පිළිබඳ අදහස් පළ කළා. මානව හිමිකම් පිළිබඳ කෙටි චිත්‍රපට සහ නාට්‍යද මෙහිදී ඉදිරිපත් කෙරුණා. දුම්මල සූර්ය ප්‍රාදේශීය සභා පෙර පාසල 17 වන වරටත් සංවිධානය කළ 2018 මිනිමුතු විවිධ ප්‍රසංගය දුම්මල සූර්ය ප්‍රදේශයේදී පැවැතුණා. පෙර පාසලේ ප්‍රධාන ආචාර්ය ප්‍රියදර්ශනී කුමාරි කැකුලාවල මහත්මියගේ උපදෙස් මත සංවිධානය කළ උත්සවයේදී දරුදරියන් තම හැකියාවන් ප්‍රදර්ශනය කිරීමේ අංග රැසක් ඉදිරිපත් කළා. අයිටෙන් දේවා ප්‍රවෘත්ති තුලින් අදට අපි සමු ගන්නවා. පසර දෙකේ සිට අපගේ පෑන් පෑ පත්‍රිකාශයේ බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.ipnnews.lk